යාලුවෝ හැමෝම මදත් ආදරෙන් පිළිගන්නවා inside bioscope ගේන තවත් ලස්සන movie review video එකකට. ඉතින් ටික දවසකින් video එකක් දාන්න බැරි වුණා සිද්ධ වුණ හදිසි අනතුරක් නිසා. එහෙනම් channel එකට අලුතෙන් ආපු කට්ටිය හැමෝම channel එක subscribe කරලා bell button එක හැම click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්නත් පුළුවන්. ඉතින් අද කතාව ගැන කිව්වොත් ටිකක් අමුතු අනියම් ප්‍රේමයක් ගැන කියවෙන. ඒ වගේම අනියම් ප්‍රේමයට දැඩිසේ ඇලුම් කරන හැරීට වගේම එයාගේ අනියම් ප්‍රේමයට ගොදුරු වෙන ජැස්මින්ට අවසානයේ යත්වන ඉරනම ගැන හැදුණු story එකක් තියෙන ආදර කතාවකට එහා ගිය thriller story फिल्म ගලේට වැටෙන මේ මූවී එකේ නම තමයි Dirty Harry. IMDb රේටින් එකේ 5.8ක් තියෙන මේ මූවී එක තමයි අද මම ඔයගොල්ලන්ට ස්ටෝරි එක කියන්න ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අද අපේ ස්ටෝරි එකට යමු. සිනමාවේ නොදුටු තැන්ස් හොයන අපේ ගවේෂණයට සියල්ලන්ටම ආරාධනා කරනවා අපි Inside Bioscope. ඉතින් කතාව පටන් ගන්න ජැස්මින් කියන්නේ ලොකු ෆිල්ම් ස්ටාර් කෙනෙක් වෙන්න ආස කරන ඒත් තාම පොඩි පොඩි ෆිල්ම් වල වගේම ටිකක් ලෝ බජට් ෆිල්ම් වලත් රඟපාන අලුතෙන් ආපු මිලියක්. ඉතින් මෙයාගේ පළවෙනි ෆිල්ම් එකේ රූගත කරන ෂොට් එකකින් තමයි කතාව පටන් ගන්න. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිතේ හැරීව. ඉතින් මෙයා ගොඩක් දුප්පත් පවුලක කෙනෙක්. ඒත් මෙයාගේ ආත්ම ශක්තිය, ධෛර්යය, ගතිපැවතුම් ගොඩාක් ලොකු සල්ලිකාරයෙකුට දෙවනි නැහැ. ඉතින් මෙයා ගමෙන් නගරයට එනවා ලොකු සල්ලිකාරයෙක් වෙන්න හිතාගෙන. ඉතින් මෙයා නගරයට ඇවිල්ලා නතර වෙන්නේ මෙයාගේ යාළුවා අරුන්ගේ ගෙදර. ඉතින් පහුවෙන්දා මෙයා ජොබ් එකක ඉන්ටර්වයුව එකට යනවා. ඉතින් මෙයාගේ ක්වොලිෆිකේෂන් දකින මේ ඉන්ටර්වයුව කරන කෙනා හැරිට කියනවා ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක්. ඒ වගේම ජාතික මට්ටමටම සෙල්ලම් කරලා තියෙනවා. ඇයි ඒ දේවල් අතෑරලා මේ වගේ පොඩි කැම්ප් එකකට කෝච් කරන්න එන්නේ? ඉතින් මට මුලින් කියන්න බැරි වුණා හැරි කියන්නේ චෙස් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමටම ගිය චෙස් මාස්ටර් කෙනෙක්. ඉතින් මෙතනින් පස්සේ මෙයා පොඩි පඩියකට මුලින් මේ ජොබ් එකට ජොයින් වෙලා එයාගේ පුහුණු වීම පටන් ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ජැස්මින් එයාගේ පළවෙනි ෆොටෝෂූට් එක කරනවා. ඉතින් මේ ෆොටෝෂූට් එකේ බැනර් එකකින් තමයි හැරි මුල්ම වතාවට ජැස්මින්ව දකින්. ඉතින් ඒ දැකපු මොහොතෙම හැරීට ජැස්මින් ගැන ආශාවක් ඇති වෙනවා. ඉතින් මෙතනින් පස්සේ පහුවෙනිදා ආකාශ් එනවා අර හැරීගේ චෙස් කැම්ප් එකට. ඉතින් ආකාශ් කියන්නේ ලොකු බිස්නස් කාරයෙක්. ඉතින් හැරීගේ බොස් මෙයාට ආකාශ්ව අඳුන්වලා දෙනවා. ඉතින් මෙතනින් පස්සේ මේ දෙන්නා චෙස් ගේම් එකක් ප්ලේ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී හැරි ආකාශ්ව ලේසියෙන්ම පරද්දනවා. ඉතින් ආකාශ්ටත් පුදුමයි හැරි එයාව පරද්දපු විදිය ගැන. ඉතින් මෙතනින් පස්සේ කාලයක් ගත වෙනකොට මේ දෙන්නා ටික ටික හිතවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ අපේ කතාවේ ඊළඟ ප්‍රධාන චරිතේ වසූදා. ඉතින් වසූදා කියන්නේ ආකාශ්ගේ නංගි. ඉතින් මෙයා ගෙදර හොරතලේට හැදුණු චිත්‍රාඳින්න වගේම ක්ලාසිකල් මියුසික් වලටත් ආස කරන තරුණ කෙල්ලෙක්. ඉතින් මෙයාගේ තාත්තා ගොඩාක් ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වගේම ගොඩාක් ලොකු බිස්නස් කරන කෙනෙක්. ඉතින් එක දවසක් ග්‍රෑ ආකාශ් හැරීවත් එක්ක ගන එනවා මේගොල්ලන්ගේ පවුලේ අයත් එක්ක ප්‍රසංගයක් බලන්න. ඉතින් මෙතනදි තමයි හැරි පළවෙනි පාරට වසූදව අඳුර ගන්න. ඉතින් Love at First Sight කියන එක සැබෑවක් බවට පත් කරමින් වසූදට හැරිව දැකපු වෙලාවෙම හැරි ගැන කැමැත්තක් ඇති වෙනවා. ඉතින් මේ සංගීත ප්‍රසංගයේ අතරතුරත් වසූදා කීප වතාවක්ම හැරි දිහා හැරිලා බැලුවත් හැරි හිතින් හිතනවා මම දන්නවා එයා මගේ දිහා හැරිලා බලනවයි කියලා. ඒත් මම මේ සින්දුවට අවධානයෙන් ඉන්නේ කියලා පෙන්වන්න එයා දිහා බලන්නේ නැතුව ඉන්න ඕනයි කියලා හැරි හිතනවා. ඉතින් ඒ වගේම හැරි හිතනවා ඒ තරම් සල්ලිකාර පවුලක කෙල්ලෙක්ට මං ගැන කැමැත්තක් ඇති වුණකම මගේ ලොකු වාසනාවක් කියලා මෙයා හිතින් හිතනවා. ඉතින් මෙතනින් පස්සේ හැරි වසූදාගේ තාත්තගේ ක්ලාසිකල් මියුසික් වලට තියෙන ආසාව ප්‍රයෝජනෙට අරගෙන එයත් එක්කත් යාළුකමක් ඇති කර ගන්නවා. ඉතින් පහුවෙන්දා උදේ ආකාශ් එනවා හැරිත් එක්ක චෙස් ගේම් එකක් ප්ලේ කරන්න. ඉතින් මෙතනදී තමයි ආකාශ් හැරිට කියන්නේ එයා වසූදාගේ එක කුසේ උපන් සහෝදරයා නෙමෙයි, පොඩි කාලේ එයාගේ අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ වසූදාගේ තාත්තා එයාව හදාගන්න ගත්තා. ඉතින් ඒ අතින් ඒ මිනිස්සු හරිම හොඳ, සරල, ගොඩාක් ආදරවන්ත අය කියලා මෙයා හැරිට කියනවා. ඉතින් මේ කතාවෙන් කතාවෙන් හැරි ආයෙත් ආකාශ්ව මේ ගේම් එකෙන් පරද්දනවා. ඉතින් වසූදට හැරි ගැන ඇති වෙලා තියෙන කැමැත්ත නිසාම මෙයා එනවා මේ දෙන්න චෙස් ප්ලේ කරනවා බලන්න. ඉතින් මෙතනින් පස්සේ ආකාශ් එයාට බිස්නස් කෝල් එකක් ඇවිල්ලා කියලා මේ දෙන්නට කතා කර කර ඉන්න කියලා මෙයා මෙතනින් යන්න යනවා. ඉතින් වසූද හැරීට කියනවා අපි එළියට ගිහිල්ලා මොනවාරි කමුයි කියලා. ඉතින් මෙතනින් පස්සේ පාරේ තියෙන පොඩි කඩේකට හැරීවත් එක්කන් එන වසූද එතන තියෙන කෑමා අරගෙන හැරිත් එක්ක බිම වාඩි වෙලා කන්න පටන් ගන්නවා. ඉතින් හැරි වසූදට කියනවා ඔයා මෙච්චර ලොකු සල්ලිකාරයෙක් වෙලා තරු පහේ හෝටල් වලින් කන්න පුළුවන් වෙලත් මේ වගේ පොඩි තැනකින් මාත් එක්ක මේ විදියට බිම වාඩි වෙලා කන එක ඔයාගේ නිහතමානීකමට මම ගොඩාක් කැමතියි කියලා හැරි වසූදට කියනවා. ඉතින් ඊට පස්සේ වසූද එයා කාලා තියෙන හැම ස්ට්‍රීට් ෆුඩ් එකක් ගැනම කියන්න පටන් ගන්නවා. ඉතින් හැරි කියනවා ඔයා ඔය කියන තරම් ස්ට්‍රීට් ෆුඩ් මමවත් කාලා නැහැයි කියලා. ඉතින් එදා රෑ වසූදාගේ ගෙදර තියෙන පාටියට හැරීට ආරාධනාවක් ලැබෙනවා. ඉතින් මේ පාටියේ ඉන්න අතරතුර හැරීට එයාගේ යාළුවගෙන් කෝල් එකක්
එනවා. ඉතින් මෙයා මෙයාගේ යාළුවට කියනවා මේ පාර නම් මගේ අතේ රජිනක් ඉන්නවා බලමු වාසනාව තියෙනවා නම් මට රජිනව මගේ කරගන්න පුළුවන් වෙයි කියලා මෙයා කතා කර කර පූල් එක පැත්තට යනවා. ඉතින් මෙතනින් පස්සේ හැරි සිගරට් එකක් පත්තු කරගන්නවා. ඉතින් ඒත් එක්කම මෙයාට ඇහෙනවා කවුරු හරි පූල් එක පැත්තේ ඉඳලා සින්දුවක් කියනවා. ඉතින් මෙයා හිමීට පූල් එක පැත්තට ඇවිදගෙන යනවා. ඉතින් මෙතනදී තමයි මෙයාට සැබෑ ජීවිතේ පළවෙනි පාරට ජැස්මින්ව හම්බ වෙන්නේ. ඉතින් හැරි ජැස්මින්ට කියනවා එයා කලින් ජැස්මින්ව පෝස්ටර් වලින් දැකලා තියෙනවායි කියලා. ඉතින් මෙතනින් පස්සේ ජැස්මින් පූල් එකෙන් එළියට ඇවිල්ලා මෙයා ගාවට ඇවිදගෙන ඇවිල්ලා මෙයාගේ අතේ තියෙන සිගරට් එක අරගෙන බොන්න පටන් ගන්නවා. ඉතින් මෙතන මේ දෙන්න කතා කර කර ඉන්න අතරතුර ආකාශ් මෙතනට එනවා. ඉතින් ආකාශ් ජැස්මින් නියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හැරීට අඳුන්වලා දෙනවා. ඉතින් මෙතනින් පස්සේ ජැස්මින් මෙතනින් යන්න යනවා ඇඳුමක් ඇඳ ගන්න ඕනයි කියලා. ඉතින් මෙතනින් පස්සේ ආකාශ් හැරීගෙන් අහනවා එයා ලස්සනයි නේද කියලා. ඉතින් මේ කතාව වැඩිදුර යන්න කලින් මේ දෙන්න ආයෙත් පාටිය පැත්තට එනවා. ඉතින් මේ විදිහට ටික කාලයක් ගත වෙනවා. ඉතින් වසූදා තව තවත් හැරීට ලං වෙනවා. ඉතින් මේ දෙන්නගේ ආශ්‍රය යාළුකමට එහා ගිය ආදරයක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් වසූදත් එයාගේ හැරීගේ අතර තියෙන සම්බන්ධය ගැන ගෙදරයිට කියන්න වැඩි කාලයක් ගන්නෙ නැහැ. ඉතින් ඒත් එක්කම වසූදා එයාගේ තාත්තට කියනවා හැරීට හරියට ජොබ් එකකුත් නැහැ. එයාට අපේ කම්පැනි එකේ ජොබ් එකක් දෙන්න කියලා. ඉතින් මේ දේවල් වලට වසූදාගේ තාත්තා නම් එච්චර අකමැත්තක් පෙන්වෙන්නේ නැති වුණත් වසූදාගේ අම්මා නම් හැරීට වගේම ආකාශ් යාළු වෙලා ඉන්න ජැස්මින්ටත් කැමැත්තක් නැති බව තමයි අපිට පෙන්වන්නේ. ඉතින් පහුවෙනිදා වසූදාලගේ කම්පැනි එකේ හැරීට ජොබ් එකක් හම්බෙනවා. ඉතින් එදා හවස වසූදා එනවා හැරිත් එක්ක ඇවිදින්න යන්න. ඉතින් හැරි වාහනේට නැග්ගට පස්සේ වසූදා හැරීට කියනවා ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයා කැමති නම් ඔයාට මාව ඔයා කැමති තැනකට එක්කන් යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආකාශුයි ජැස්මිනුයි ෆිල්ම් එකක් බලන්න යනවා. අපිට ඕන නම් ඒ දෙන්නත් එක්ක එකතු වෙන්නත් පුළුවන් කියලා වසූදා හැරීට කියන. ඉතින් වසූදාත් එක්ක ඇවිදින්න යනවට වඩා ජැස්මින්ව දකින්න එක හොඳයි කියලා හිතෙන හැරි වසූදාට කියනවා අපි ෆිල්ම් එකක් බලන්න යමුයි කියලා. ඉතින් වසූදා නම් ඉන්නේ හැරිත් එක්ක තනියම ඇවිදින්න යන්න. ඒත් ඉතින් හැරිගේ තේරීම ෆිල්ම් එකක් බලන්න යන්න නිසා මේ දෙන්න ෆිල්ම් හෝල් එකට එනවා. ඉතින් මේ ෆිල්ම් එක බලන්න ආකාශ් තනියෙන් ඇවිල්ලා ඉන්නව දකින්න වසූදා ආකාශ්ගෙන් අහනවා ජැස්මින් කොහෙද කියලා. ඉතින් ආකාශ් කියනවා එයාට අසනීපයි කියලා. එයා අද එන්න බැහැ කිව්වයි. ඉතින් මේ ජැස්මින් නොආපු එකට නම් හැරීට ගොඩාක් අප්සෙට් යනවා. ඉතින් පහුවෙන්දා ජැස්මින්ව හම්බෙන හැරි ජැස්මින් එක්ක ක්ලබ් එකට ගිහිල්ලා කතාවට වැටෙනවා. ඉතින් ජැස්මින් එයාගේ ගෙදරය වගේම එයාගේ ආකාශ්ගේ සම්බන්ධය පටන් ගන්න විදිහත් හැරීට කියනවා. ඉතින් කතාවෙන් හැරි ජැස්මින්ට ලයින් දාන එක නවත්තන්නේ නැහැ. ඉතින් මේකට ජැස්මින් කියනවා ඔයා සෑහෙන්න භයානක මිනිස්සෙක් නේ. ඒ වුණත් ඔයා හරිම විනෝදජනකයි. ඒක නිසා මම ඔයාට කැමති කියලා. ඉතින් ගොනු ටික දවසකින් වසූදාගේ පවුල කට්ටියත් එක්ක ජැස්මිනුයි හැරි නිවාඩුවක් ගත කරන්න යනවා ඒගොල්ලන්ගේ ෆාම් හවුස් එකට. ඉතින් මෙතනදී ජැස්මින් රඟපාන ෆිල්ම් වල තියෙන අවුල් ගැන කියලා වසූදාගේ අම්මා ජැස්මින්ට එක එක දේවල් කියන්න පටන් ගන්නවා. ඉතින් මේකට තරහ යන ජැස්මින් මෙතනින් නැගිටලා එළියට ඇවිදගෙන යනවා. ඉතින් තරහෙන් වගේ ගෙයින් එළියට ඇවිදගෙන යන ජැස්මින්ව දකින හැරි මෙයාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ ටික දුරක් ජැස්මින්ගේ පිටිපස්සෙන් ඇවිදන් යන හැරි ජැස්මින්ව නවත්තගෙන මෙයාට සැර ගංජා සුරුට්ටුවක් දෙනවා. ඉතින් මේ සිගරට් එකේ තියෙන සැරට ජැස්මින් හොඳටම මත් වෙනවා. ඉතින් ජැස්මින්ව දැක්කදා ඉඳලම හැරීට ඕන කරේ ජැස්මින්ව එයාගේ කරගන්න. ඉතින් මේ ගංජා සුරුට්ටුව බීලා මත් වෙලා ඉන්න ජැස්මින්ගෙන් හැරි එයාගේ ආශාව ඉෂ්ට කර ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ හැරීට හැමතිස්සෙම එදා ඒ ජැස්මින් එක්ක සිද්ධ වුණ දේවල් මැවි පේන්න පටන් ගන්නවා. ඉතින් මෙයා ජැස්මින්ට වශී වෙලා වගේ තමයි ඉන්නේ. ඉතින් මෙයා කොච්චර ෆෝන් කරලා ජැස්මින් එක කතා කරන්න හැදුවත් ජැස්මින් මෙයාගේ කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් එක දවසක් හැරි යනවා ජැස්මින්ව හම්බෙන්න. ඉතින් මෙයා ගිහිල්ලා ජැස්මින්ට කියනවා මට ඔයාව අමතක කරන්න බෑ. ඇයි ඔයා මගේ කෝල් ආන්සර් කරන්නේ නැත්තේ කියලා. ඉතින් ජැස්මින් කියනවා මම ටිකක් බිසී වෙලා හිටියේ. ඒ වගේම හැරි අපි එක ගෙදර දෙන්නෙකුට ආදරය කරන්නේ එදා ඒ අවස්ථාව අනුව අපි හිටපු සිටුේෂන් එකක් එක්ක ඒ දේවල් සිද්ධ වුණාට ඒක එදාට විතරක් සීමා කරන්න අපි මේ සම්බන්ධෙ මෙතනින් නවත්තමුයි කියලා ජැස්මින් හැරිට කියනවා. ඉතින් මෙතනින් පස්සේ හැරි බලෙන්ම ජැස්මින්ව කිස් කරන්න හදනවා මට ඔයාව අමතක කරන්න බෑයි කියලා. ඉතින් ඒ ජැස්මින් මේ සම්බන්ධෙ දිගටම තියාගන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ටික දවසක් ගත වෙනවා. ඉතින් හැරිගේයි වසූදාගේ මංගල්‍යය මේ අතර සිද්ධ වෙනවා. ඉතින් මේ දෙන්නත් ටික කාලයක් ගොඩාක් සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඉතින් ඔන්න එක දවසක් ආකාශ් හැරීට කියනවා මගේ ජැස්මින්ගේ සම්බන්ධය ඉවරයි අපි දෙන්න වෙන්නුනයි කියලා. ඉතින් මේකට උඩින් හැරි ගොඩාක් දුක් වෙනවා වගේ පෙන්නුවත් මේ ආරංචියට හැරිගේ ජැස්මින්ගේ අතර තිබ්බ පරණ මතකයන් ආයි හැරිගේ හිතේ උඩට එන්න
පටන් ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ මෙයා ආයෙත් ජැස්මින්ව හොයන්න පටන් ගන්නවා. ඒ ජැස්මින් එයාගේ ෆෝන් නම්බර් එක වගේම එයා හිටපු තැන්වලිනුත් අයින් වෙලා ගිහින්. ඉතින් මෙයා ජැස්මින්ගේ යාළුවොත් හම්බ වෙලා ඇහුවත් මෙයාට ජැස්මින් ඉන්න තැනක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ අතර වසුදා දුක් වෙනවා. එයාට තාමත් ළමෙක් නැති එකට ඒ වගේම වසුදාට තේරෙනවා හැරි ටික දවසක ඉඳලා මොකක් හරි ප්‍රශ්නක ඉන්නවයි කියලා. ඒත් වසුදා හැරිගෙන් මේ ගැන ඇහුවම හැරි කියන්නේ එයාගේ ඔෆිස් එකේ වැඩ වැඩි නිසා ගොඩාක් මහන්සි सिग्नल अंतिम वसुदा वसुदा
කියලා. ඉතින් අකමැත්තෙන් වුණත් ජැස්මින් කැමති වෙනවා හැරීට මේ ට්‍රිප් එක යන්න දෙන්න. ඉතින් ගෙදර යන හැරීට වසුදා කියනවා අපි ප්ලෑන් කරපු රෝඩ් ට්‍රිප් එක කැන්සල් වුණා. ඒක නිසා ඒක දැන් යන්න වෙන්නේ නැහැයි කියලා. ඉතින් මේක ගැන හැරීට ජැස්මින්ට කෝල් කරලා කියන්න හිතුණත් අන්තිම මොහොතේ මෙයා ෆෝන් එක කට් කරලා දානවා. ඉතින් මෙයා ඒ වගේම ජැස්මින්ට බොරු කියනවා මෙයා රෝඩ් ට්‍රිප් එක ගිහිල්ලා ඉන්නේ කියලා. ඉතින් හැරි ජැස්මින් ගෙන් ටිකක් ඈත් වෙලා ආයියාගේ බිස්නස් එකට බැහැලා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාගේ බිස්නස් එක ආයෙත් ලාභ ලබන්න පටන් ගන්නවා. ඒ වගේම හැරි වසුදත් එක්කත් සතුටින් කාලය ගත කරන්න පටන් ගන්නවා. ඉතින් එක දවසක් ජැස්මින් එයාගේ යාළුවත් එක්ක කෝල් එකකින් කතා කර කර මෙයා දකිනවා හැරි shopping mall එකක ඉඳලා වසුදත් එක්ක එළියට ඇවිල්ලා වාහනෙට නැගලා පිටත් වෙලා යනවා. ඉතින් පහුවෙන්දා උදේ හැරි ඔෆිස් එකෙන් එළියට එනකන් බලන් ඉන්න ජැස්මින් හැරිව එළියේදී අල්ල ගන්න. ඉතින් මෙයා ඔෆිස් එක ඉස්සරහා කෑ ගහන්න පටන් ගන්නවා එයාට රෝඩ් ට්‍රිප් එකේ ඉන්නවා කියලා බොරු කිව්ව එකට. ඉතින් හැරි බොහොම අමාරුවෙන් ජැස්මින්ව කාර් එකට දාගෙන ජැස්මින්ලාගේ ගෙදරට එක්කන් එනවා. ඉතින් මෙයා ජැස්මින්ට කියනවා ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙලා හදිස්සියෙ එන්න වුණා, ඒකයි ඔයාට කියන්න බැරි වුණේ කියලා. ඉතින් ජැස්මින් හැරිට තර්ජනය කරනවා වසුදාට ඩිවෝස් එක දීලා එයා ගාවට ආවේ නැත්තම් එයා වසුදාට මේ සේරම දේවල් කියනවායි කියලා. ඉතින් හැරි මේකට ටිකක් බය වෙනවා. මෙයා ජැස්මින් ගෙන් දවසක් කල් ඉල්ලනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් එදාර හැරි නිදා ගන්න ගියාම මෙයාට කල්පනා වෙන්නේ මේ ප්‍රශ්නෙට මොකද්ද කරන්නේ කියලා. ඉතින් මෙයා නිින්දෙන් නැගිටලා ගිහිල්ලා මෙයා අඳුරන මිනිස්සෙක්ගෙන් තුවක්කුවක් සල්ලි දීලා ගන්න. ඉතින් පහුවෙන්දර වසුදාගේ උපන්දිනේ, ඒ වගේම එදාර ජැස්මින්ගේ යාළුවත් එනවා ජැස්මින්ව හම්බෙන්න. ඉතින් ගොඩක් කාලෙකින් ජැස්මින්ව හම්බුනේ නැති නිසා මේ දෙන්න බොන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න වෙලාව රෑ 11යි. ඉතින් ජැස්මින්ගේ යාළුවත් ගොඩක් පරක්කු වුණ නිසා ජැස්මින්ලාගේ ගෙදර නවතිනවා. ඉතින් කට්ටිය නිදා ගන්නකන් ඉඳලා ජැස්මින්ගේ කාමරයට එන හැරි ජැස්මින්ට වෙඩි තියන්න හදනවා. ඉතින් ඒ ජැස්මින් හැරිගේ එයාගේ බොරු ඇඟවල් දාලා හදපු වෙඩින් ෆොටෝ එකක් ළඟ තියාගෙන එක අතකින් ඒක අල්ලගෙන අනිත් අත බඩට තියාගෙන ඉන්නවා දකින් හැරි මෙයාගේ තීරණය වෙනස් කරලා ආයි පඩිපෙලෙන් පල්ලෙහාට බහිනවා. ඉතින් මෙතනදී පඩිපෙල බහගෙන ඉන්න සද්දය ඇහෙන ජැස්මින්ගේ යාළුවා කාමරෙන් එළියට ඇවිල්ලා බලනවා. එතකොට මෙයා දකිනවා හැරි තුවක්කුවකුත් අතේ තියාගෙන ඉන්නවා. ඉතින් මෙයාගේ කෑ ගැහිල්ලට ජැස්මිනුත් ඇහැරෙනවා. ඉතින් මෙයා උඩට ඇවිල්ලා බලනකොට මෙයා දකිනවා හැරිගේ අතේ තුවක්කුවක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙයාගේ යාළුවා ජැස්මින්ට කෑ ගහනවා, ඔයා දුවන්න, ඔයාව මරන්න තමයි මේ මිනිහා තුවක්කුවක් අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම ජැස්මින් දුවන්න පටන් ගන්නවා. ඉතින් හැරි ජැස්මින්ගේ පස්සෙන් එලවන් යන්න හදනකොටම ජැස්මින්ගේ යාළුවා පිටිපස්සෙන් ඇවිල්ලා හැරිව අල්ල ගන්නවා. ඉතින් ඒත් එක්කම හැරි මෙයාව තල්ලු කරලා දානවා. ඉතින් පඩිපෙලෙන් බිමට වැටෙන ජැස්මින්ගේ යාළුවට සිහිය නැති වෙනවා. ඉතින් මෙතනින් පස්සේ ජැස්මින්ව එලවගෙන කාමරේ ගාවට යන හැරි කාමරේ ඇතුළට යන්න දොරගාව දඟලනකොට අත්තරදීමකින් හැරිගේ අතේ තියෙන තුවක්කුව පත්තු වෙලා ජැස්මින්ගේ බඩට වෙඩි වදිනවා. ඉතින් ටික වෙලාවක් දඟල දඟල ඉන්න ජැස්මින්ගේ ජීවිතය මේ වෙඩි පහරෙන් නැති වෙලා යනවා. ඉතින් මේත් එක්කම ජැස්මින්ගේ යාළුවත් කාමරයට දුවගෙන එනවා. ඉතින් හැරි උඹ තමයි මේ සේරම දේවල් වලට වග කියන්න ඕන කියලා මේ කෙල්ලට වෙඩි තියලා දානවා. ඉතින් මෙයාට හිතාගන්න බැරි වෙනවා මෙයා මොකද්ද කරන්නේ කියලා. ඉතින් ටික වෙලාවක් කල්පනා කර කර ඉන්න හැරි මේ ගෙදර තියෙන ලේ පැල්ලම් ඔක්කොම සුද්ධ කරලා දානවා. ඉතින් මෙයා මේ ගෙදර සම්පූර්ණයෙන් සුද්ධ කරලා වසුදාගේ උපන්දින පාටියට එනවා. ඉතින් පාටිය පටන් ගන්න කලින් වසුදාගේ තාත්තා හැරිට එයාගේ කම්පැනි එකේ සම්පූර්ණ අයිතිය පවරනවා. ඉතින් දවස් දෙකකට පස්සේ අර කෙල්ල දෙන්නගේ මිනිය පාළු පැත්තක තියෙන වැවකින් මතුවෙනවා. ඉතින් එදා හැරිගේ ඔෆිස් එකේ පළවෙනි දවස ඉතින් මේ වෙලාවේ මෙයාගේ සෙක්‍රටරි ඇවිල්ලා කියනවා සර්ට පොලිස් ස්ටේෂන් එකෙන් කෝල් කළා, ඒ වගේම සර්ට ඉක්මන්ට ACP-ට කෝල් එකක් දෙන්න කිව්වයි කියලා. ඉතින් මෙයා ACP-ට කෝල් කරනවා. ඉතින් ACP මෙයාට කියනවා ඉක්මන්ට පොලිසියට ඇවිල්ලා එයාව හම්බ වෙන්න කියලා. ඉතින් හැරි පොලිසියට ගිහිල්ලා ACP හම්බ වුණාම ACP මෙයාට කියනවා ජැස්මින්ව මරලා තියෙන මිනිහා එක්ක හොඳ දක්ෂයෙක්, නැත්තම් හොඳ සල්ලිකාරයෙක්, නැත්තම් මිනිහෙක් නෙමෙයි දෙවියෙක් කියලා. ඒ මොකද කියනවා නම් ඒ මිනිහා එකමෙක හොඩුවාවක්වත් අපිට ඉතුරු කරලා නැහැයි කියලා ACP හැරීට කියන. ඉතින් මෙතනින් පස්සේ ACP ජැස්මින්ගේ ඇඟිල්ල තිබ්බ මුද්දක් පෙන්නලා හැරීට කියනවා මේක ජැස්මින්ගේ බොඩි එකේ තිබිලා හම්බ වුණේ, මේක ගැන හොයලා බලනකොට මේ මුද්දේ බිල තියෙන්නේ ඔයාගේ නමට කියලා මෙයා හැරීට කියන. ඉතින් හැරි කියනවා එයාගේ උපන්දිනයකට ගොඩාක් කාලයකට කලින් එයා ඒක අරන් දීපු එකක් කියලා. ඉතින් ඊට පස්සේ ACP කියනවා ජැස්මින් ජීවත් වෙන අපාර්ට්මන්ට් එක මාසෙට ලක්ෂ 7ක් විතර වෙනවා. ඉතින් ඒ කුලිය ගෙවන්න ඔයාගේ account එකෙන් හැම මාසෙම ලක්ෂ 7 ගානේ එයාගේ account එකට transfer වෙලා තියෙන්නේ කොහොමද කියලා මෙයා හැරිගෙන් අහනවා. ඉතින් හැරි කියනවා එයා රඟපාන්න පටන් ගත්ත ෆිල්ම් එක මගදී නැවතුණු නිසා එයා මගෙන් උදව් ඉල්ලුවා. ඉතින් මම එයාට උදව් කරා කියලා හැරි ACP ට
කියනවා. ඒත් එක්කම හැරි කියනවා අපි දෙන්න අතර තිබ්බේ සහෝදර බැඳීමක් විතරයි. ඊට එහාට අපි දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැයි කියලා. ඉතින් ACP ජැස්මින්ගේ පපුවේ ගහපු ෆොටෝ එකක් අරගෙන හැරිට පෙන්නලා කියනවා ඔයාගේ සහෝදර බැඳීම නිසාද ඔයාගේ නම හાર્ට් එකක් එක්ක පපුවේ ගහලා තියෙන්නේ. මම නම් දන්නේ සහෝදරයෝ නෙමෙයි ආදරවන්තයෝ තමයි මේ වගේ ටැටූස් ගහන්නේ කියලා ACP හැරිට කියන. ඉතින් හැරි ACP ට කියනවා මම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, මගේ වයිෆ් ගේ තාත්තා රටේ ප්‍රසිද්ධ පුද්ගලෙක්. ඔය සර් කියන දේවල් සේරම මේ මිනි මරුමට සම්බන්ධ නැති දේවල්. මම කිසිම කෙනෙක්ව මැරුවේ නැහැයි කියලා හැරි ACP ට කියන. ඉතින් මේත් එක්කම මිනි මරුම ඇසින්දුරු ශාක්ෂිකාරයෙක් කියන මිනිහෙක් මෙතනට එනවා. ඉතින් මේ මිනිහව දකින්න හැරීට මතක් වෙනවා එදා රෑ මෙයා ජැස්මින්ගේ මිනිහ වාහනයට දාගන්න වෙලාවේ මේ මිනිහා එයාට උදව් කරන්න හදපු මිනිහයි කියලා. ඉතින් මේ මිනිහව දකින්න හැරීට උන්ට දැන් අමතක වෙනවා. ඉතින් මේ මිනිහගේ නම ස්වාන්. ඉතින් මේ මිනිහා හැරි ගාවට ඇවිල්ලා හැරිගෙන් අහනවා සර්ට මාව මතකද අපි දෙන්න එදා ක්ලබ් එකේදී චෙස් සෙල්ලම් කරා. එදා මම සර්ට පෙරදුනාට අපි ආයේ සෙල්ලමක් කරමු. මම එදාට වඩා දැන් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ කියලා මම හැරීට කියනවා. ඉතින් ඒත් එක්කම මෙයා ACP ට කියනවා සර් මම ආවේ අර මිනි මරුමේ සැකකාරයව අඳුරගන්න. ඕයේ මිනිහා මට පෙන්වන්න. මම එකපාරින් ඒ මිනිහව අඳුරගන්න පුළුවන් කියලා මෙයා ACP ට කියනවා. ඉතින් මේ මිනිහා කියන දෙයට හැරි වගේම ACP ත් ගොඩක් පුදුම වෙනවා. ඉතින් ACP කියනවා අපිට තාම හරි මිනි මරුවව හොයාගන්න හම්බුනේ නැහැ. අපිට යව හම්බුන ගමන් ආයේ එන්න කියන්නම් කියලා මෙයා ස්වාමිට කියන. ඉතින් පොලිසියෙන් එලියට එන ස්වාමි කෙලින් මෙන්නේ ආකාශ්ව හම්බෙන්න. ඉතින් ආකාශ් ස්වාමිට සල්ලි පුරවපු බෑග් එකක් දෙනවා. ඉතින් මේ සල්ලි බෑග් එක අරගෙන ස්වාමි මෙතනින් යනවත් එක්කම ආකාශ් වසුදට කෝල් එකක් අරගෙන කියනවා ඔයා කියපු විදිහට මම මේ හැමදේම ෂේප් කළා. ජැස්මින් මැරෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා හිටියා කියන එකත් ડોක්ටර් හම්බෙලා රිපෝට් එක වෙනස් කළා. අපිට දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ACP ගේ සහායකයටත් මම ලොකු ගාණක් දෙනවා. එයා පොලිසිය පැත්තෙන් වෙන්න ඕන දේවල් ගැන බලාගනි. හැබැයි හැරීට මේ ගැන දැනගන්න තියන්න එපා කියලා මෙයා වසුදට කියනවා. ඉතින් ටික දවසකට පස්සේ වසුදා හැරීව ගොඩාක් දුර පළාතකට එක්කගෙන යනවා. ඉතින් ජැස්මින් ගේ අම්මව බලන්න තමයි වසුදා හැරීව එක්කගෙන යන්නේ. ඉතින් මෙතනදී අපිට පෙන්නනවා ජැස්මින් ගේ අම්මට සිහි කල්පනාව අඩුයි කියලා. ඉතින් මෙයා වසුදාට ජැස්මින් කියලා කතා කරනවා. ඉතින් වසුදා ජැස්මින් ගේ අම්මව ඒගොල්ලන්ගේ ගෙදර එක්කගෙන එනවා. ඉතින් ඒ වගේම වසුදා ජැස්මින්ව මැරුවේ හැරි කියලා එයා දන්න බව හැරීට අඟවනවා. ඉතින් වසුදා හිතනවා මේක තමයි ඔයාට දෙන ලොකුම දඬුවම. හැමදාම ජැස්මින් ගේ අම්මව අපේ ගෙදර දැක්කම ඔයාට ඔයාගේ හිතටම සමාව දෙන්න බැරි වෙයි. ඒ වගේම ඔයා මම මේ දේවල් හැමදේම දන්නවා කියලා දැනගත්තත් ඔයාට ඒ දේවල් ගැන මාත් එක්ක කවදාකවත් කතා කරන්න බෑ. ඒක තමයි මම ඔයාට දෙන දඬුවම කියලා වසුදා හිතින් හිතනවා. ඉතින් ඔන්න ওই විදිහට අනියම් ප්‍රේමයක් සොයා ගිය හැරීගේ කතාව අවසාන වෙනවා. ඉතින් අද ස්ටෝරි එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තාම channel එක subscribe කරේ නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. අපි inside by scope ඔයගොල්ලන්ට ජය.